ඔබ දන්නවා අද පාර්ලිමේන්තුවේ පළවෙනි වර කීම නැත්තම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සභා මේස මත තබමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී අපේ ප්‍රධාන ඉදිරිපත් කිරීමක් බවට පත් වුණේ මෙදා මේ 20 වෙනි සංශෝධනය ගෙනීමත් සමගම අපි එයට විරුද්ධව පළවෙනි ප්‍රහාරය අපේ කණ්ඩායම රැස්වීමේදීම අපි එල්ල කරා ඒ තමයි මේට කොන්දේසි විරහිතව විරුද්ධ වීම ඒ යෝජනාව ගෙනාපු මන්ත්‍රීවරයා විදියට අපි ගත්ත තීන්දුව පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම පාර්ලිමේන්තුවෙන් එළියේ සිවිල් සමාජය සහ जनता अवतरणत गिनियाम वेडपिल आरंभ करवा हेतु अग्रामात्यवरयात कैबिनेट मंडलयात समहारांशवलीन पहात हेलवीन एक रटक एक नीति अक्यपु संकल्पे विनदाल जनाधिपतिवरया संबंधें बलयक आरोपने करन्नत एवगेम पार्लिमेंतु सतु बलय හැලුවට ලක්කිරීමක් විදියටයි අපි මේ 20 වෙනි සංශෝධනය දැක්කේ. ඒ වගේම විගණන කොමිසම සුපිලිපන් පාලනයක් ගෙන යාම බලාපොරොත්තු වෙනවා නම් අය අහෝසි කරන්න. විවෘත තියෙන්නේ විගණන කොමිසම ශක්තිමත් කිරීම. ප්‍රසම්පාදන කොමිසම හෙවත් තේරෙන විදියට කිව්වොත් ටෙන්ඩර් ක්‍රමය. ඒ තුලින් පිරිසුදු රාජ්‍ය පාලනයක් විවෘතව විනිවිදව කරන්න පුළුවන්කම තිබෙද්දී ඒ අහෝසිකරන්නේ කුමක් සඳහාද ජනාධිපතිවරයාට යලි මුක්තිය ලබා දෙන්නේ මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන්වත් ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමකින් තොරව නිදහස් කරන ප්‍රතිපාදන ගෙනෙන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද රටේ උන්නතියට අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමේ නීති රීති ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ व्यवस्थादायक स्वभाव अहोसगिरी मेथलू मे क्रियामार्गवली आंडु अपेक्षा करण समाजे इदिरिगामी गमन कुमार कई अभी प्रश्न समाज क्रमेक नीति अनुना दुनम ये नीति बलपानवना यम किसी क्रियावलिया वेगवत्किरी मैं तो मंदगामी करंट एक कल मंदगामी කිරීම වෙනස් කරන ක්‍රමවේදයක් හැදීම නිසා නීති අහෝසි කිරීම නෙවෙයි දැන් ආණ්ඩුව එක තර්කයක් වෙලා තියෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඒ වගේම ආණ්ඩුවේ එක තර්කයක් වෙලා තියෙන්නේ විගණන කොමිසම හරහා රාජ්‍ය පාලන ක්‍රියාවලිය මන්දගාමී වෙනවායි කියන්නේ එනම් මන්දගාමී වීමට විකල්ප සොයනවා විනා සුපිලිපන් පාලනයකට ඇති කරපු නීති රීති අහෝසි කිරීම නෙවෙයි කළ යුතුව තියෙන්නේ. ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අහෝසි කිරීම. සහ එහි බලය කප්පාදු කිරීම. අධිකරණ කොමිෂන් සභාව ඒ වගේම රාජ්‍ය පාලනයට අදාළ අනිකුත් කොමිෂන් සභා හැකිලිම හෝ එහි බලය යම්තාක් දුරකට අඩු කිරීම සමහර පත්කිරීම් ඍජුවම යලි දේශපාලනීකරණයට ලක් කිරීම පහුගිය දවස්වල දැඩිව විවේචනයට ලක් වුණා සමාජය තුළ. හැබැයි ඒ වෙලාවේදී ආණ්ඩුව කිව්වා අපි 20 වෙනි සංශෝධනය පිළිබඳව යලි ගැඹුරෙන් සලකලා කමිටුවක් පත් කළා සංශෝධනය කරපු කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. මේ රටේ අනාගතය දකින්න බොහෝ දෙනෙක් යම් කිසි මට්ටමකට අස්සසිල්ලක් බවට පත් කරගත්තා. හොඳයි එහෙම කරන එක. මේ පහුගිය දවස්වල පෙන්නපු අඩුපාඩුකම් පිළිබඳව නියතමානීව ගරු කරපු ආණ්ඩුවක් කියලා කල්පනා කළා. නමුත් සුපුරුදු උද්දච්චභාවයේ යලිත් පෙන්නලා තියෙනවා. දැන් අර 20 වෙනි සංශෝධන කෙටුම් පතම පාර්ලිමේන්තුවට ගේන අතරේ කාර්ක සභාවස්ථාවේදී සංශෝධන ගෙනෙන්නටයි ආණ්ඩුව හදන්නේ. කාර්ක සභාවස්ථාවේදී ගෙනෙන සංශෝධන අධිකරණයේ අභියෝගයට ලක් කරන්න සාමාන්‍ය පුරවැසියෙකුටවත්
දේශපාලන ව්‍යාපාරයකටවත් සිල් ව්‍යාපාරයකටවත් බෑ. තුන්වෙනි වර කියවීම අවස්ථාවේදී තමයි අදාළ සංශෝධන ඒ මොහොත ගෙනල්ලා ඒ මොහොත සම්මත කරගන්න යන්නේ. මොන ආණ්ඩුවක් කරත් ඒ දේ වැරදි. එදා සිද්ධ වුණත් අද සිද්ධ වුණත් හෙට සිද්ධ වුණත් ඒක වැරදි. දැන් අපි මේ පිළිබඳ ස්ථාවර නියෝග ප්‍රකාරව ප්‍රශ්න කරන්න සූදානම් වෙනකොට සුපුරුදු උද්දච්චභාවය පෙන්නමින් කතානායකවරයා පළවෙනි වර කියවීම සිද්ධ කරා. ඒ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු තමුන්ගේ දකුණු අතේ කළු පටිත් එවැගේම විස්තර එරෙහි ස්ටිකර් තමුන්ගේ කමිසේ වම්පසත් හෝ විද ක්‍රමවේද වලින් එයට අමතරව පුවරු ආශ්‍රිතව විරෝධය පළ කරා. ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සමහර නායකයන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කුලප්පු කළ මේ විරෝධය යටපත් කරන්න උත්සාහ කරපු ආකාරය දැක්ක. ඒ වගේම කතානායකවරයත් හසුරුණු ආකාරය අපි දකින්නේ පක්ෂග්‍රාහී සහලජ්ජා සහගතයි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කතා කරද්දී අද දවසේ ඔවුන්ට පාර්ලිමේන්තුවේ කැමරා හරහා සමීප ඔවුන්ගේ සමීප රූපය සහ හඬ දෙකම ලබා දෙද්දී විපක්ෂ නායකතුමා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන්න නැගී සිටිද්දී ඔවුන්ගේ හඬ පමණක් යොදා ගනිමින් කතානායකවරයාගේ රූපය පෙනෙන විදියට කැමරා ස්විච් කිරීම මේ මාධ්‍ය ශේෂය මමත් කටයුතු කරපු කෙනෙක් මල්ටි කැමරා ප්‍රොඩක්ෂන් එකක් නැත්නම් බහු කැමරා ක්‍රියාවලියකදී ඒක මෙහෙවන පුජ්‍යලයා මෙහෙයුම් පුරව භාවිත කරන පුජ්‍යලයාට ස්විච් කරන්න පුළුවන් තමුන්ට උමනා විදියට එය තනිකරම ආණ්ඩුව සනසන ආකාරයට තමයි දර්ශන ලබා ගැනීම සිද්ධ කරේ රූපවාහිනී දර්ශන. ඒක අද රාත්‍රියේ ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක හරි ලැජ්ජා සහගතයි. ඒ කුමක් නිසාද? මේ කළු පටි පිළිබඳ විරෝධය, මේ ස්ටිකරයෙන් පෙන්නන විරෝධය, පුවරු පිළිබඳව පෙන්නන විරෝධය ජනතාවට අතරට යාම වළක්වන්න. මේ ඉතිහාසය මමත් දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් නියෝජනය කරලා තියෙනවා. කොයිම කවදාකවත් මේ අවුරුදු 10 තුල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වකවානුවේවත් අපේ වකවානුවේවත් කොයිම අවස්ථාවකවත් සිද්ධ නූණු ආකාරයට පාර්ලිමේන්තුව පවා දැන් දේශපාලනීකරණය කිරීම ඊනියා තුනෙන් දෙක තවමත් ලබාගෙන නැති තුනෙන් දෙකේ වගඩම්බරය කියවමින් සිද්ධ කරමින් ඉන්නවා. ඒක කැතයි, හිරිකිතයි, ලැජ්ජා සහගතයි. ඒ නිසා අපි ජනතාවට කියනවා කොකා ඉගිලෙනකොට තමයි සැබෑ පාට දකින්න පුළුවන් වෙන්නේ. තුනෙන් දෙක ඉල්ලුවේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න එක රටකට එක නීතියක් සංකල්පකෙන් දැන් ජනාධිපතිවරයාට එක නීතියක් ආණ්ඩුවට තව නීතියක් ඒ වගේම සාමාන්‍ය ජනතාවට තව නීතියක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තව නීතියක් ඒ වගේම පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියලා කියපු ආණ්ඩුවක් ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් ගොන්න ගන්න ආණ්ඩුව ශක්තිමත් වෙන නම් පාර්ලිමේන්තුව ශක්තිමත් වෙන්න බෑ. හැබැයි ශක්තිමත් ආණ්ඩු ශක්තිමත් පාර්ලිමේන්තුව පිළිබඳ වගඩම්බර දැන් යට කළා. ඒ වෙනුවට සුපුරුදු සෙල්ලම 2010 2015 වකවානුවේ කරපු සෙල්ලම ආරම්භ කළා තියෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වෙනුවට පුජ්‍යලෙක් ශක්තිමත් කිරීම වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් 2010-15 වකවානුවේ ගෙන ගියපු ඇතම් ජනතා ද්‍රෝහි ක්‍රියාකාරකම් වලදී විවිධ මල්වෙඩි සම්දර්ශන පෙන්නුවා. ෆිල්ම් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එදා අත්අඩංගුවට ගන්න වෙලාවේදී මුළු රටේම උද්ඝෝෂණ මතුවෙද්දී ඉතා නිහින විදියට පහර දුන්නා. අලුත් කඩේ උසාවියේ ළඟදී සිවිල් ක්‍රියාකාරීන්ට මාධ්‍යවේදීන්ට පොලිසිය අහක බලන් ඉදිත් පොලිසිය ඌමනාවෙන් අහක බලත් පොළු අරගෙන ඒ වගේම අතින් පයින් පහර දුන්නු ඡායාරූප තවමත් තියෙනවා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එළියට දාද්දී ඒ දවස් ටිකේ කිව්වේ එක පැත්තකට කහ පාට වැස්සක් වැස්සා, එක පැත්තකට රෑ පාට පාට එලිපත් වුණා,
අද්භූත යානා හේමේ ගියා කියලා ජන විඥානේ වෙනස් කරා. අපි දැක්ක ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට දිවුරුම් දෙන්න ගෙනේම් පිළිබඳව නීතිපතිවරයා කතා කරපු වෙලාවේදී ඒක යටපත් කරන්න කටයුතු කළා. ඔහු ගෙනාලා දිවුරුම් දුන්නා. ඔහු ගෙනාලා දිවුරුම් දුන්නම එදා රාත්‍රී ප්‍රවෘත්තිවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙන්න තිබුණේ මිනී මැරුම් සම්බන්ධයෙන් වැඩිකාරයෙක් වෙච්ච මන්ත්‍රීවරයෙක් දිවුරුම් දීම. ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් බවට මැව්වා. හරක් බැරීම තහනම් කිරීමේ තව ප්‍රවෘත්තියක් ගෙනල්ලා එදා ඇතහැරියයි. එතකොට මාධ්‍යවල ප්‍රවෘත්ති දෙකකට ඉඩ ලැබෙනවා. ඊළඟ දවසේ උදේ පත්තරවලට එක හෙඩ්ලයින් එකක් එන්න තිබුණු එක ප්‍රේමලාල් ජයසේකර හෙඩ්ලයින් එක එන්න තිබුණු එක හෙඩ්ලයින් දෙකක් බවට පත් කළා. එක හෙඩ්ලයින් එකක ඉඩ ප්‍රමාණය අඩක් බවට පත් කරනවා. උදේට පත්තර ටික කියවද්දී රූපවාහිනී නාලිකාවල ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් බවට එක පත් කරනවා. මෙන්න මේ ක්‍රියාදාමය යලි ආරම්භ වෙලා තියෙනවා අද පාර්ලිමේන්තුවේ. අපේ විරෝධය යටපත් කරන් විපක්ෂ නායකවරයා කතා කරනකොට සම්ප්‍රදායක් විදියට බාධා නොකරන තත්ත්වයෙන් පහළට වැටිලා විපක්ෂ නායකවරයාටත් බාධා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කැමරාව ඉලක්කගත කරන්නේ නැතුව කතානායකවරයාට දිගටම කැමරාව ඉලක්කගත කරමින් ඔබට දකින්න පුළුවන් රූපවාහිනී නාලිකාවලට ලැබෙන CD පටය තුල කොච්චර නිහීන ආකාරයකද පාර්ලිමේන්තුව තුලත් අද කටයුතු කරේ කියන කාර්යය. මෙන්න මේ කාරණයත් ඒ වගේම විශේෂයෙන් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා 2015 2020 වකවානුව. පසුබල මන්ත්‍රීවරුන්ගේ කාර්යක සභාව හඳුන්වා දීම මුළු පාර්ලිමේන්තුවම අර 1931 සිට 47 දක්වා තිබුණු ඩොනමෝර් ක්‍රමයේ රාජ්‍ය මණ්ඩල සභාවේදී සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ක්‍රියාදාමයට වගකීමක් ලැබුණා. පාර්ලිමේන්තුවේ පක්ෂිපක්ෂ සියලු මන්ත්‍රීවරු එදා කාර්යක සභාව විදියට පාර්ලිමේන්තුවේ නීති සම්පාදන සහ මූල්‍ය කාරණාවලට මැදිහත් වුණා. අපි තෙවැනි ක්‍රමවේදයක් අනුමත දුන්නා ආංශික අධීක්ෂක කාර්යක සභාව නැත්තම් සෙක්ටරල් ඕවර්සයිට් කමිටිය හරහා. දැන් ආංශික අධීක්ෂක කාර්යක සභාව වෙනස් කිරීමට කටයුතු කරමින් ඉන්න ඒ හරහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එදා ලැබිලා තිබුණු බලය චීන කිරීමේ කටයුත්ත ආරම්භ කළා තියෙනවා. ඒක තමයි පාර්ලිමේන්තුව දුර්වල කරන්න පාර්ලිමේන්තුව තුලින්ම 20 වෙනි සංශෝධනය ගෙනීමට අමතරව ස්ථාවර නියෝග හරහා පාර්ලිමේන්තුව දුර්වල කරන පළවෙනි පියවර තමයි ආංශික අධීක්ෂක කාර්යක සභාව අහෝසි කිරීමට හෝ හැකිලීමට නැත්තම් චීන කිරීමට ගන්න උත්සාහය. දෙවැනි පියවර ලෝකේ දියුණු මහා බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඇතුළු බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු තුල තිබෙන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ප්‍රයිම් මිනිස්ටර්ස් ක්වෙස්චන් ටයිම් අවශ්‍ය කිරීමට ආණ්ඩුව හදනවා. ඇයි අගමැතිවරයා ප්‍රශ්න වලට උත්තර දෙන්න බය? අපි අහන්නේ ඒකයි. ඒක ඉතා නොහොඳ තත්වයක් මිසක් හොඳ තත්වයක් නෙවෙයි. නිසා දැන් අපි බලන් ඉන්න ඔක්තෝබර් පළවෙනි පාර්ලිමේන්තු සතියේ බදාදා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාව කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියලා කාරණය. ඒක තමයි ස්ථාවර නියෝග පාවිච්චි කරලා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අඩපණ කිරීමේ දෙවනි පියවර. ස්ථාවර නියෝග සහ සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බැලුවම රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන කෝප් සභාව නැත්නම් පොදු ව්‍යාපාර කාර්යක සභාව කමිටි ඔෆ් ද පබ්ලික් එන්ටර්ප්‍රයිස් සහ කෝපා කමිටි ඔෆ් ද පබ්ලික් ඇකවුන්ට්ස් නැත්නම් රාජ්‍ය ගිණුම් කාර්යක සභාව සම්ප්‍රදායික විදිහට මේ කාර්යක සභාව දෙකටම පත්වන්නේ විපක්ෂ මන්ත්‍රීවරු. එහෙම නොවන අවස්ථා තිබිලා තියෙනවා නෑ නෙවෙයි. නමුත් ක්‍රමය ඒකයි. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු අතර බොහෝ පාර්ලිමේන්තු වල ක්‍රමය ඒකයි. දැන් අපේ වකවානුවේ සුනිල් හඳුන්නේ තිබැත්තුමාට කෝප සභාවේ සභාපතිකම දුන්නා. බන්දුල ගුණවර්ධන මහත්මයාට බාර ගන්න කිව්වා කෝප සභාපතිකම. ඔහු ඒක ප්‍රතික්ෂේප කරපු නිසා වැඩි බලයක් තිබුණු එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරයෙකුට නොදී ලසන්ත අලගියවන්න මහතාට දෙන්න තරම් එදා අපි වඩා සුපිලිපන් ක්‍රමවේදයක් අනුගමනය කරා. දැන් අද ඔබට බලන්න පුළුවන් කෝප් සභාව සදා සභාපතිවරයෙක් පත් කරන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය. ඒ අනුව හෙට දවසේ කෝපා නැත්තම් රාජ්‍ය ගිණුම් කාර්යක සභාවට පත් කිරීමත් අද අර හානාහිය පානාණ්ඩ හැරෙන් දැනේ ගසට කෙතුම ගසමුල පෑයුමෙන් දැනේ කියනවා වගේ
අද කෝප් කමිටුවට සභාපති පත් කරන විදියෙන් හෙට දවස ගැනත් හිතා ගන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා හරි පැහැදිලි අවසාන වශයෙන් සංක්ෂිප්තව කිව්වොත් 20 වෙනි සංශෝධනයේට ආණ්ඩුව තුලම ඒකමතිකත්වයක් නැහැ. අපි ඒකට විරෝධය පළ කරන්න හදනකොට අපේ විරෝධය වෙනුවට ඒගොල්ලොම විරෝධය පළ කළා. ඒතොර මාරයි. ආණ්ඩුවත් ඒගොල්ලෝ විපක්ෂෙත් ඒගොල්ලෝ වගේ චිත්‍රපටියක් පෙන්නමින් ඒගොල්ලොන්ගේ කීප දෙනෙක් ධම්මලා බොරු බොරු විරෝධතා පෙන්නලා අවසානයේ වරප්‍රසාද වර්ධන සහ බොහෝ දේවල් වලට යට කරමින් ඒ අය ඒ 20 වෙනි සංශෝධනයට බොරු විරෝධයක් ඒගොල්ලොම මවලා ඒගොල්ලන්ට ඕන විදිහට මේ දේ ගෙනාවා. 20 වෙනි සංශෝධනය කැටුම්පත ගෙනල්ලා පළවෙනි වර්ගයේ නැත්තම් සභා මේසේ මත තියාබලා පළවෙනි ඒ කාරණය සම්පූර්ණ කරා. ඒ වගේම අධිකරණයට යාමට හැකියාව තියෙන බව සත්‍යක්. නමුත් සංශෝධන කියන්නේ කාර්යක සභා අවස්ථාව. ඒ නිසා මොන සංශෝධන කොහොම ගේනවද කියන කාරණය ප්‍රශ්නාර්ථයක්. ඒ හරහා පාර්ලිමේන්තුව දුර්වල කිරීම එක රටක් එක නීතියක් සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවාය ආණ්ඩුව ශක්තිමත් කරනවාය කියපු ආණ්ඩුවේ අර කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනවා වගේ ක්‍රියාමාර්ගයකට ගියා. ඒ පළවෙනි ක්‍රියාදාමයේ දෙවනි ක්‍රියාදාමයේ ස්ථාවර නියෝග හකුලමින් අංක 1 ආංශික අධීක්ෂක කාර්ය සභාව සම්පූර්ණයෙන් හකුලා දැමීම හෝ බල රහිත කිරීම හෝ බලය අඩු කිරීමත් අංක 2 පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ කටයුත්ත අඩපණ කිරීමත් හෝ සම්පූර්ණයෙන් හකුලා දැමීමත් අංක 3 කෝප් කමිටුවට සහ කෝපා නැත්නම් රාජ්‍ය ගිණුම් කාර්ය සභාවට සහ පොදු ව්‍යාපාර කාර්ය සභාවට සභාපතිවරුන් පත් කිරීම ආණ්ඩුවේ බලයට අර කිරීමත් උත්සාහය. මෙන්න මේ කියන අංශ දෙකත් තුන්වෙනුම අපිට දැනගන්න තියෙන විදිහට මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරු බලහීන කිරීමේ තුන්වෙනි වැඩපිළිවෙල ආරම්භ කිරීමේ උත්සාහයක් පිළිබඳ ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වෙලා තියෙනවා. දැන් අවුරුදු 40ක විතර කාලයක් ඊටත් වඩා වැඩි කාලයක් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ભેදයෙන් තොරව මන්ත්‍රීවරු 225 දෙනාටම විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඒ හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක කරා. මන්ත්‍රීවරයාට අභිමතයේ පරිදිත් රටේ මූල්‍ය රෙගුලාසි ආයතන සංග්‍රහයන් උල්ලංඝනය නොවන ආකාරයටත් නිර්ණායක මාලාවක් ඔස්සේ මන්ත්‍රීවරයාට කැමති නිර්ණායක යටතේ මුදල් ලබා දීමේ හැකියාව තිබුණා. එය ඉදිරියට පැමිණලා අපේ ආණ්ඩුව කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 10ක් නැත්නම් රුපියල් ලක්ෂ 100ක ප්‍රතිපාදන ලබා දුන්නා. මුදල් නෙමෙයි මන්ත්‍රීවරන් දෙන්නේ, මන්ත්‍රීවරන්ට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි අවුරුද්දේදී අපේ ආණ්ඩුව ඇවිල්ලා මිලියන 15ක් නැත්නම් ලක්ෂ 150ක් ලබලා දුන්නා. ඒකට හේතුව යම් කිසි කාලයක් ඒ ප්‍රතිපාදන නොලැබිච්ච නිසා. දැන් මේ ආණ්ඩුව පත් වෙලා මාස 4ක් ඒ ප්‍රතිපාදන මේ මාස 4ක් ලබා නොදී ලබන අවුරුද්දේ අපේ ආණ්ඩුව වැඩි කරලා දුන්නු මිලියන 10 ප්‍රතිපාදන ප්‍රමාණය මිලියන 5ක් දක්වා අඩු කරන්ටත්, ඒ වගේම ඒ මිලියන 5 ප්‍රතිපාදන වලට මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන යෝජනා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මතක තියාගන්න, ඒවයි සභාපතිවරු අපේ කාලේ හිටියේ සම සභාපතිවරු ආණ්ඩු පක්ෂ නියෝජනය කරන වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන අයත් හිටියා. දැන් එහෙම නෙවෙයි, දැන් තනි සභාපතිවරු පත් වෙන්නේ. ඒ අය අනුමත කරන යෝජනා විතරක් ක්‍රියාවට නැගීමේ ඒකාධිපති තත්ත්වයකට යනවා. එහෙනම් 1 2 3 හරි පැහැදිලි. 1 ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය ශීන කිරීම නැත්නම් හකුලා දැමීම. 2 ස්ථාවර නියෝග තුලින් ලැබිලා තියෙන වරප්‍රසාද නැති කිරීම ශීන කිරීම. ඒ වගේම දෙකේ ව්‍යාතිරේකයක් විදිහට පාර්ලිමේන්තුව දේශපාලනීකරණය කළා මන්ත්‍රීවරුන්ගේ කතා වීඩියෝගත කිරීම කපා හැරීම සහ කතා වලට අවස්ථා නොදීම කතානායකවරයාගේ හැසිරීම පිළිබඳ කාරණා. ඒ දෙකේ අතුරු දිගුවක්. 3 මන්ත්‍රීවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරයාට ගම තුල සංවර්ධන ක්‍රියාදාමය හැකිලිම කියන තෙවදාරුන් ක්‍රමවේදයක් කරහා මේ රටේ ජනමතයත් විපක්ෂයත් බුල්ඩෝසර් කිරීමේ වැඩපිළිවෙළක ආණ්ඩුව එනවා. අන්න ඒකට විරුද්ධව කොන්දේසි විරහිතව අරගල කිරීමයි අපි ආරම්භ කළ තියෙන්නේ. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න ඊළඟට ජමින්ද විජේසිරි මන්ත්‍රීතුමා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.